Mil angkat saya serius dan sister angka hater. Madu madu malam ini sama ke Pinky. ගන්නකොට ගීත මම ගායකෙක් මම ගායකෙක් කරපු ගීතය ඊට අවුරුදු 18කට කලින් සිත් සිත් ගීතය තමයි අපේ රටේ මිනිස්සු මම ගායකෙක් කළා ඒක අහලා ඒ ගීතය මම තෝරගත්තා ඒ ගීතයත් එක්ක මට හරි ආදරණීය බැඳීමක් තියෙනවා මම හිතනවා ජනතාව තීරණය කරන තරගයකට කලාකරුවන් හැටියට එහෙම මම හරි සන්තෝෂන දෙයක් මොකද ඔබ තමයි තීරණය කරන්නේ ඔබට යම මතක තියෙන දෙයක් චූටියට හරි ඉතුරු කරලා ගියොත් අපිට හොඳටම ඇති Creating a revolution in his music constellation. After a brief run, he's on the comeback trail. The once and future star, Madu Madu Aravind. ගීතයක් ගහගෙන ඔබ මේ තරඟයට අවතීර්ණ වුණේ ඔබ අපි දැනගෙන හිටියේ බොහොම ජනප්‍රිය ගායකයෙකු විදිහට ඔබේ රංගනයන් මම ප්‍රථම වතාවට දැක්කා අභා චිත්‍රපටයේ මම ඔබට ප්‍රශංසා කළා ඒ රංගනය ගැන අද ප්‍රථම වතාවට ඔබේ නර්තනය දකිනවා මට මෙතනත් ප්‍රශංසා කරන්න තමයි වෙන්නේ හොඳට කළා සෑහෙන පුහුණුවක් ලබාගෙන තිබුණා ඒ වගේම ඔබේ ඉරියව්වල ඒ වෙනස් වීම මෙහෙම ඉතාම විශ්වාසනීය විදිහට ඔබ කරා පැහැදිලිව ඒ වෙනස් වීම ඉතාම පැහැදිලිව අපිට හැඟෙන විදිහට ඒක ඉතා හොඳ දක්ෂකමක්
මා හිතනවා ඔබට ඇත්තටම නර්තනයවත් අන්සෙන්ුත් බොහොම ඉදිරියට යන්න පුළුවන්. මේ ආරම්භය පමණයි. ධෛර්යමත් වෙන්න, හොඳට කරන්න. පින්කිගෙන් හොඳ සහයක් ලැබුණත් මා සුබපතන ඔබට දිග ගමනක් යන්න පුළුවන්. ගෞරව ස්තුතියි. ගායනය, රංගනය, නර්තනය තාම ගැඹුරු දේවල්. වාටම තේරෙනවා ඇති කොයිතරම් අමාරුද, කොයිතරම් කැපවීමක් කරන්න ඕනද කියලා තුනම සඳහා. මං හිතනවා මේ තවත් මදුවට ඔයට වැඩියක් කරන්න පුළුවන් කියලත් මට හිතෙනවා. ඉතින් මම ඔබට සුබ පතනවා ඉදිරියේදී මේට වැඩිය හොඳ දෙයක් දකින්න පුළුවන් වෙයි. අද ඉතාම සාර්ථකයි. මදු, මම හරි කැමති ඔබව හඳුන්වා දීපු ආකාරය යන වේදිකාවට. ඒ හැඳින්වීමත් එක්කම ඔබගේ ගීතිකෙන් ආරම්භ කරපු ඒ මං හිතන්නේ නර්තන අංගය ඉතාමත්ම අපූර්වයි. ඔබට පින්කිගෙන් ලැබිච්ච සහයත් මං හිතන්නේ ගොඩක් ඔබට ඒකට රුකුලක් වුණා. ඔබ නර්තන ඉදිරිපත් කර ඔබගේ ගීතයක් ගායනා කරන නිසා හැම අරුතක්ම මම හිතන්නේ හදවතින් තමයි ඒක ඉදිරිපත් කරේ, සහ ඔබගේ නර්තනය ආවේ ඇතුළන්තේ. විශිෂ්ට ඉදිරිපත් කිරීමක් ඔබට නර්තන හැකියාව තියෙනවා කියන එක මේ ඉදිරිපත් කිරීම මේ අංගෙන් ඔබ මං හිතන්නේ පැහැදිලිව ඔප්පු කරා. මදු මාන විශිෂ්ටයි. අපි හිතන් හිටියවට පුළුවන් ගායනය විතරයි කියලා. ඊට පස්සේ රංගනෙන් අපිට පෙන්වුවා රංගන හැකියාවක් තියෙනවා කියලා. ඊට පස්සේ නර්තන හැකියාවක් තියෙනවා කියලා පෙන්වුවා කියලා. ඔයා දන්නවද? ඔයා දන්නේ නැති වුණාට ඔයා දන්නේ නැහැ මේක. ඔයා ඒ දවස්වල ওই ගීතේ ගායනා කරනකොට මම හිතුවා අනේ මේ ගීතේට මදුවගේම රංගනය නර්තන දකින්න ඇතනම් කියලා. ඉතින් ඒ ප්‍රාර්ථනාව විශ්ිෂ්ට වුණා. මොකද හිතෙන්නේ වාගේ නර්තන ගැන සෑහීමට පත්තරන්? ඉස්සෙල් මම කියලා බලන්න මට සන්තෝෂයි, ගොඩක් සන්තෝෂයි. මම ඉන්නේ මේ දවස්වල මම පින්කිටත් කීකිට හරි හැමගේ ඇතුළේ මට දැනෙනවා. මොකද ඇත්ත මට මම අමතක වෙච්ච යුගයක් තිබුණා. මම හිතන්නේ නමුත් රටේ මිනිස්සු එහෙම කළේ නැති නිසා මගේ නේ දෙවෙනි උපත්තියක් වගේ මට දැනෙනවා. බලමු ඉතින් නටාගෙන යනවා මොකක් හරි. හොඳයි, ඒවා නටන තරමට අපිත් කැමති. හොඳයි, බලන්න මදු සහ පින්කිගේ නර්තන වෙනුවෙන් අපේ විනිශ්චය මාලනේ ලකුණු කීයක් ලබා දේවිද කියලා. අය ලකුණු 8ක් ලබා දෙනවා. රෝසි සේනානායක මහත්මිය ලබා දෙන ලකුණු සංඛ්‍යාව වන්නේ ලකුණු 8ක්. එම්නම් රවීන්ද්‍ර රන්දිනි මහත්මිය ලබා දෙන ලකුණු සංඛ්‍යාව කීයද? ඔහු ලකුණු 8ක් ලබා දෙනවා. SDS හිස්රක් අංක 4 ටයිප් කර සෙන්ඩ් කරන්න 7788ට. ඒ වගේම ලංකා බේදුරු කතර මාර්ගය ඔස්සේ ඔබට පුළුවන් 1577 ඩයල් කරලා ඔබේ මනාපය මදු සහ පින්කිට ලබා දෙන්න. මදු ස්ටයිල් එකට පෙන්නනවා ඔහුගේ අංකය කීයද කියලා බලමු. අංක 4. හොඳයි මදු, පින්කි, මම බලාපොරොත්තු වෙනවා ඔබ නැවත නැවතත් දැක් ගන්න.